ජාන YouTube චැනල් එකට අදත්ත අපි වායාලවා ආයිබෝන් කියල ගොක් කාදරෙන් පිළිගන්නවා. අදපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල ජනකාවියේ උපදේශ පිළිබඳව. එතකොට ඔබ දන්නවා අපි මීට කලින් වීඩියෝලෙද කතා කලා හානාහිය පානාන්ඩ හැරෙන්දැනය කියන පාඩම මූලාස්වය කරගන එහි අතරගවල තිමුණ පද්්‍ය පිළිබඳව අපි රසවිදනයක් ඉදිරිපත් කලා. එතකොට අදාපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සාකච්ඡා කරපු පද්ධපන්තියෙන් එකොඩ එලියට අරගෙන. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න තමයි යද අපි බලාපොරොත්තුවෙෙන ඒ තමයි සිංහල ජනකාවියේ උපදේශාත්මක ස්වරෝපයේ කියන කොට සහිතය නිසාපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්නේ කියලා ගොඩක් කාදරෙන් හැම දෙෙනටම. සාමාන්‍යයෙන් සමාජයේ තුළ පවතින ස්වභහාවේ තමයි අපි මොනෝහරිදයක් කරන්න හදනකොට යම්ිෂි ර්තාවවයක් සිද්ධ කිරීමේදී. ඊට අවශ පරිසර ඊට අවශ වටපිට අපි නිර්මාණය කරගන්න ඕනි. ඒ නිර්මාණය කරගන යෑමේදී. අපි තේරුම්ගන්න ෝඩි අපිට අවශ්‍ය වෙන ප්‍රමාණය ඕනුමදේක. නමුදාහරණය අපි ගත්තොත් අප ගැමි සමාජය තුළ තින කතාවක් තමයි පිරුණු කලේ දියනොසල්. ැලේ පිරෙන්්ෙ කොහම දිය දාලාල නිසා කලේට අල්ලන්න පුරුවන් වතුරු ප්‍රමාණයක් දාලා තමයි කළේ පුරෝලති ඉතින හට දැම තේවතොටික අප යනවා හැබයි හරියට පෙරුුණට පස්සේ සැලවෙන්නෙත් නෑ. ඒේවගේ ඕනම දෙයක් අප සිද්ධ කරන්න කලින් අපි අපේ මට්ටම අප අපේ ස්වරූපය අප අපේ සවභාවේ කියෙක හොඳර තේරුන්ගන ති නිසා ඒක දැකපු සිංහල ජනකවියප දේශසාත්මක කවියෝ මෙන්න මෙහෙම අවස්ථාවකි දිරිපත් කලා තියෙන මෙන්න මේ වගේ අදහසක් බලමු කොහොමද කියලා. ගොඩල් ඒ තරම දැනගෙන ලිඳකපනු බොරැල් ඒ තරම දැනගෙන උඩ පනිනු කඩුල් ඒතරම දැනගෙන කද බඳිනු තමන්ගේ තරම දැනගෙන කල්හරිනු ගොඩල්ල ේ තරම දැනගෙන ලිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිිනු. අපි මෙහි රසවින්දනාත්මක ස්වරෝපයෙන් අපි කලින් ීඩිය වල දි සංච්ා කලා තිය නිසා අද අපි බලාපොරොත්තුවෙන් මෙහි අන්තරගත වෙලාත උපදේශය පුනුව වගේ. කොහොම දෙේකපි ගලපගන්. පළමනි පේලීෙන් කිය ගොඩල්ලේ තරම දැනගෙන නිඳ කපනු. එතකොට මේ යම්පිස ස්ථානයක ලිඳක් කැපීම සඳ අපි උතාමත් උසබින්ම් ප්‍රදේශයක් තෝරගන්න ඉන්නේ. ඒ නිසා කවිය මෙතැදි කියනවා. ඉතාමත්ම විශාල විදිහට එයි එම ඇතම් උස්සිධයට නිර්මාණය විච ප්‍රදශයක් තෝරගන්නඇතුව සාමාන්‍ය මට්ටමක තියන පොවක් තෝරගන්න කියලවතුර හොඳට හිටි කියලා හිතන ැනක් තෝරගන්නට ේගගේ අප දෙයක් කරන්න හදනකොට හොඳ අපි තේරුම් ගන්න ඕනි අපි හැමවෙලේම ලොකලකු දේවාරයන්න හොඳනෑ. එනිසා අපි හැමවෙලේම ඕනම සාර්ථක වෙච්ච ඕනම පුද්ගලයේ පොඩි අවදීදන්තම ඇවිලා තියන පීවරපිවර පීවරපී ැ එක පාරටම උඩින් අපි න්න පුළුවන්කමක් මේ නිසා හොඳදට තේරුම් ගන්නඕන අපි ඕනම දෙයක් කරගනය යමේදී අපි ඒකෙ තරම ප්‍රමාණය දැනගෙන තමයි අපි ඒ වැඩේ අරම්භ කරන්න නඩ බසි කිව්වේ බොරල්ලේ තරම දැනගෙන උඩ පනිනවා එතක අපි සමාජය තුළ ජීවත්්‍යන කොට සමහර මිනිස්ු අපිට පේනෝ ධනීං බලයයින් වස්තුවෙන් මෙ හැම දෙේකින් ඉතාමත්ම හ ත්වේක උඩකු තත්වයක තමයිඉන්නේ. සාමාන්‍ය මිනිස්සු දිහා බලන්නේන ගේ ප මනිස්ු පිඳව හිතේ අනුම්පාවක් නිර්මාණය වන්නේනෑ තවයකෝකගේ බඩගන්න දුක වේදනාව තේරන්නේ නෑ ති එනිසා කවිය මෙතෙද ඉදිරිපාත් කරනවා හැබැ ඒදිහා බලන්නේ නැතුව උඩ පැනගන්නම හිටියෝත් හැබැයි කොවිලාකාරරි බිමටයි ත් පුළවා ඒ නිසා සාමාන්‍ය පොළොවපාය ගහල ඉන්න විදියට ජීවත්තයෙන් එහම ජීමත් නොවනොත් හදිසිය හරි වැටනොත් මොකදවන්න අපි හාලතින සමහලාට අද රජ කෙනෙක් වුණත් හෙට හිංගර පුද්ලෙක් වෙන්ට පුළුව එ එක තමයි ලෝකෙස් ඔබ හවේ ඇත්ත කතාඒනිසා කවේ බොහොම අ අපූරෝට කියනමොගදද බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිින් වේනිසාපි කොචර උඩ පැන්නත් වැටනකට අපේ අපේ ශරීරයට දැනන වේදනාව අපි දැනගෙන තමයි උඩ පින් ද. ඇයි එම ැතව නත්තේ මොකද අපි දන්නමනව ගඩා කුඩ පින් හදන එහන සමහහි අපි අපේ ජීවිත නැතිවේන්නක් පුළුවන් කනෙකතම කව මෙමතදදි හරිපවර දිරිපත් කල තින් කඩුල්ලේ තරම දැනගෙන කදබඳු. ගඩක් කියලා අපි ැල නම මාජය තුර ජීවතන ිනිසුගේ ජීතවල ප්‍රමාණයක් නෑ අපි හැමවෙේම දැන් අපිට හලතිනේ අපි පහසුවෙන් පෝසනය කරන්න පුළුව පුදගල එක් ඩුව. පහසුුවෙන් පෝසනය කරන්න පුළුවන් රෙකි අර්තය තමයි මට මාව රකින්න පුළුවන් කමතියෙන්නෝන්. මට ම රැකන්න පුළුවන් කමති නොන්න. ඔබට ඔබෝ රැගන්න පුළුවන් කමතිය නො. ඔබට ඔබ රැකගන්න බැර ඔබ කොම . මේ සමාජයතුළ ජීවත්තයෙන් තමන්ට ඕනිේ ඇඳුම් ප්‍රමාණය තමන්ට ඕනි ආහාරටික හොයා ගන්න බැරිනම් තමන් කඔොහොමද තමාව පෝසණය කරගන්න. ඒනිසා කබියා මෙතනදි පැහැදිලි කරන්නේ කඩුල්ලේ තරම දැනගෙන කද බඳනු කඩුල්ල කිය කියන්නේ හරහටදාන ලියට මේ ලීිය හිටින්න දෙපැත්තේ බඳනව ලී දෙකක්. ආන්‍ය ලී දෙක බඳින්න ඕන කඩුල්ල තරම දැනකඒම නැතුළු මොකදවෙන් ලිය එක්ෝ දාන බැරිවෙන නැත්ත එකක් ලිය වැඩිවෙන පේ නිසා ජීවිතය අපි තෝරගන්න දේවල් හරිටම තේරුන්ග තෝරග්ඩොන් ඒත් ඒ තෝරා ගැනීමේදී හොඳටම අවධානය යොමු කරන්න ඕනි අවස්ථාවතමයි ඕනම දෙයක් පිළිබඳව තේරුම් ගැනීම එකයන්නේ මොනු හරි දෙයක් පිළිබඳව අපි සිද්ධ කටයුත්ක් සිද්ධ කරගෙන යාමේදී ඒ සඳහා අපේ අවධානය යොමු කරන්න ඕනේ ඒ යමු කරන අවධානය තුලදී අපි හොඳට මතක තියාගන්න ඕනේ ඒක තරම පිළිබඳ ව අප අවබෝධයක් තියාගැඩු වන. ද අපි සාමාන්‍යෙන් අහලතිනෝ අලිය අලියක ඔලු අලිය හොඩේ මේටික දාන පුළංගුණුවට අලියගේ ශරීරයේ සමහරතයන් වලින් යන්න බෑ ගිනිියන්න බෑයි අලිය මහතයි තෙරන ඉවාස්සේ අපි අහලතිනව සාමාන්‍ය මේ පූසගේ රැවුල් ගස් ගෑවෙනන ව යන්නේ නෑ ඒවින් අපි දළලතිනවට පරණ ලොරිීනෝ සමූපකාර ලොරිවගේ පරනණ ලොරිි ඔබ දැකළ ඇති ලොරිවල දෙපත්ත ගහල්ල තින කූරු දෙක. තු මේ දෙක වදිනොනගේගේ අන්ඩනේ ආනේ වගේ අපි හොඳුර තේරුම් ගන්්ඩෝනිි අපි ජීවත්වනකොට අපේ ජීවිතය තුළදී අපේ තරම දැනගෙන අපි ජීවත්තෙන්ඩෝනි. ඉර්වාස් සිකිවේ තමුන්ගේ තරම දැනගෙන කල්ලන්නු. ඉති නිසා කවිිය මේ අන්තම පේලියෙන් කියනම අවස්ථා තුනම එකට කැටිකරලා, හමවෙලේීමම ගොුණොහර දෙයක් කරනකොට මොනොහරද කියනකොට මනහරිදයක් කාරම්භ කරනකට ඒ හැමත් අනකතිීමම තමන්ගේ මට්ටමත් එක්ක ජීවත් ව යුතුයි නතර පිම්බිලා මැරිච්ච ගෙන්බගේ තාව ෙන දේ නි බි හොර තේරුන් නොන හමවලීම මගේ මට් මත් සමගින් තමන් ජීවත්වෙන්න්න ඒලඟට කවිියයි ඉදිරිපත් කරන මෙන්න හෙමද ඇස නැතිදා පොත ගත්තේ කියියන්ට ද දත නැති උදඩු ගිනී තා පින්ටද වෙර නැතිදා ගහ ගත්ත දිනන්ටද යුද්ධ ඇතිදා නැතිකග කොස්ම්කොටන්ටද අවශ්‍යදී අවශ්‍ය වෙලාවට තිබිය යුතු මයි ජනකවී උපදේසි අපිට දේ නෙහමයි. ඉගෙන දැන් අපි හල තින පැරණ කියව ති ුදර නැතිකටු කොස්කොටන්නදක. තර අන්නේ වගේ කවිය මෙතැදි පහැදිලි කරම අවශ්‍යදය අවශ්‍ය වෙලාවට තිබිය යුතුමයි. අවශ්‍ය වන්නේ පොඩි දෙයක් වෙන්න පුළුවන් හැබැයි ඒ පොඩිදේ අපිට ඒ අවශ්‍යතාවේ දැනන වෙලාවට නැත්තං ඒක මහාලකු දෙයක් වෙනවා හැබැයි එය පසුව අපිට හිමි වුුණොත් ඒදේ මොන්න තරං විශාල වුනත් සාමාන්‍ය පොඩි දෙයක් තරංවත් අපිට දැනෙන්නේ නෑ. තමයි සබභහාවේ නිසා කවිය කියනකක්ද ඇස් දෙක පේ නැති කාලේ පොද්ගත්ත මොකරද කෙල්හන. ඊලාට දත් නැතිකාලේ උද්දනුගත්ත මොකටද කෙල්හනවා. ඉට පස්සේ වෙරවර නැතිකාේ ගත්ත මොකටදෙල් හනේ නි යදර නැති කාලෙකඩුව කොස්කොටන්ට තිකිල් හේ නිසා ඇස් පේන කාලේ දත් තියන කාලේ සරීර සක්තිය තියන කාලේ ඒදේල් සිද්ධ කරන්න නොනේ නිසා අර. යිසට ගයාාට පසේ වයෝර්දු ව නාට පසේ කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නෑ කියනෙක තමයි කවියමතදදී පැදිලි කල්ලා අව ධහරණය කර නේ නිසාපි හොර තේරුන්ගන්න නො දේ මයිත මකක්ද අපිට යම්පිසිතයක් අවශ්‍යනං ඒ අවශසදේ අවශ කායේේදී තිබදන් ළමෙකුගේ ජීවිතය තුොලදී ශිෂයකුගේ ජීවිතය තුොලදි තිබිය යුතු අත්‍යවශම දේතම අධ්‍යාපනය. ගුණනැන බෙලෙෙන් යුතු පුතුම යුත්ත ඉතාගරු. එතර ගුණුවත්කමයි නනවත්කමයි මේ දෙකමෙකට සමානම අන්ඩුවනි. ඒ නිසා ඉගෙන ගැනීම හොඳ සිරිත්විරිත් යහපත් පුරුදු පුරදුදුවීම මේ දෙක මේකට සමාන්තරව ජීවිතය තුළො තිබිය යුතුමයි. ඒ නිසා එයා තමයි ආලෝකොමත්ව වෙච්චි චරිතයක්බවට පත්තිනේ නිසා ළමා කාලේ තුොලදි මේ දෙක තිබිය යුතුමයි. ඒ දෙ හරියට තිබුන් නැත්තා පසු කාලන ඔටඒ කොච්චර ලැබුණත් වැඩක්වෙන්නේ නෑනිසා ඉගෙන ගැනීම සිදු කල යුතු කාලේ ොලද ඉගෙන ගැනීම මනිවාර්යයි කියනක තමයි ඉතැදි බං වෙනමම් ඔබට පැහැදිි කරේ. ැ අපි හමුව මෙන්වේම දහසක් වව ඉදිරිපත් කරන මෙන්නවේෙමදති බලමුමක්ද කියර. අඳුරුකරුවලේ පඳුරට මවාවෙලා විදුලි එලිය දැකගිනි හුල දයේ හෙලා. අනුන් ලියන් ද තමලියට තලතලා දුවනමුවන් දැක නොදවං නෙලුව පලා. සාමාන්‍ය කවියා ඉදිරිපත් කරනවා මෙතැදී යම් පවුල් පරිසරයක් තුළ සාමකාමී අදහසකින් තොරව හැමවෙලේම විරසක ස්වභාවින් යුක්තව ජීවත් වෙනවා නම් එවැනි ජෝඩුවක් තුළ කවදාවත් කිසිම තෘප්තිමත් වූ ජීවිතයක් ගෙවෙන්නේ එන්නේ එතනැති කවිය පැහැදිලි කරනවා යම්බිසි ස්වාමියෙක් යම්බිසි පුරුසේ තමන්ගේ ආලෝකය නැමැති බිරිඳ. මගේ ජවිතයට ආලෝකයක් ලබා දෙෙන බිරිද පැත්තකට දාලා. ෂනිකාලෝකයක් ලබා දෙන විදුඩිය යාලෝකයක්වැනි කාන්තාවන් එමල තම් පරාඹුවන් කර අවධානය යො කරන වනක් ඕ හොරෙෙන් හොරෙ ඒ සඳ අවධානී යොමු කරනවන ඔගේ ජීවිතය සාරථක ජීවිතයක් වෙන නෑ කියලකවා. අනුල්ලියන් දැක තම ලියට තල තලා දුවනමුවන් දෙැ නොමදක් මෙලෝපලා තමන්ගේ කොච්චර ලස්සනට ගුණ ධර්මටික ආරක්ෂ කරගන මේ කාන්තාව සාමාන්‍යෙන්. තමන් ස්වාමයාට මොනතරං හොඳින් ආදරයකරත් ඒ ඒ කාතාව එමනැත තමගේ ස් බිරිඳ පිළිබඳව කිසිීම පැහැදිීමක් නැතුව ඉන්නවන යම් ස්වාමිපුරුසේක් යම් පිරිමියෙක් එතකොට ඔහුට හවිය උපදේශයක් ලබා දෙන ොකක්ද තමන් ගාව තියනදේ ඉසල්ලම රැකගන්න ඒදේ රැකගත්වොත් තමයි ජීවිතය ඉසරහට අරගෙනයන්න පුළුවගනේ නිසාහවියායකට උපමාවක් යොදාගන කියනමුකක්ද දුවන මුවන් දැක නොදමන් නෙලුව පලා එනිසා තමන් නිලාගත්ත පලාටික කොල ටික තමංගාව තියාගන්න දුවනමුවෙක් පස්සේ දුව්‍යන්න එපාටක වීසික ොක දුවනවා ස්තේරම අපි අල්ලගන්න පුුවන්ගද නැදගෙ කියන්න බෑ. මොක දුවනවා හැමෝටම දකින්න පුුව හැබයි තමංගාවව තියෙන පලාටික මන්ට විදර කවිය වියංගාර්තයෙන් සඳහන් කරන්නයනි සාපි මෙතන්ති පැහැදිලිරේ ජනකාවය තුලින් බලන්නෙතර පුද්ගලයකුගේ ජීවිතයට මොන්නත් තරන් උපදේශයක් ේ නිසා මේ උපදේශත්මක ස්වරෝපේතුලින් ඉදිරිපත් කල තිෙන්නේ පුද්ගලෙකුගේ ජීවිතය නිරායාසයෙන්ම සාර්ථකරගැනීමට අවශ්‍ය වෙන කරුණු කාරණ රාසිියක්. ඉතිනිසා ඒවා අප අපේ ජීවිතයට ගත යුතුමයි. ඒවාගේම තමයින්. අපි මෙතනද අපිට ජනානාහිය පානාාවට හැරෙන් දැනේ ගෙන පාඩමදාල කරගන අපිට ප්‍රශ්න කාහණන්න පුළුවන් සිංහල ජනකවී උපදේශ සඳහන් කරන්න තකොට මේ කවිතුු අදාළ කරගන අපිට පුළුවන් බොහොම ලොස්සනට නිර්මාණාත්මකව විචාරයක් ලියනි. ඒවගේ තමයි අද අපි මේ සාකච්චා කරපු මේ පාඩම අදාළ කරගෙන කතාකරපු මේ කරුණොටිකේ සටහන නෝටෙ එක ඔබට ගන්න පුළුවන් ඒවගේම තමයි අපිත් එක සම්බන්ධ වෙන්න w. සිංහල විචාකස ෝකොම් වෙබසයිත එක හරහ එතකොට ඔබට අපේ විඩියෝල සම්බන්ධ වෙන්නත් පුළුවන් ඒවගේම ස්වි්චන කලාගන්න පු තයේ නිසා අප ඔබට ගොක්කාදරින් රාධනා කරන අපිත් එකක දිගක ප්‍රදිල ඉන්න කියලා ඉතිය නිසා අදේහනම් අපි මේ වීඩ එකෙන් සමුගන්නවා. නැවතත් මෙවැනිම පාඩමක් සමගින් ඔබත් එක එකතු වෙනකං. හැම දෙනාටම ප්‍රාර්ථනා කරන්න සුබම සොබදවසක් වඩ කියලා. හැම දෙනාටම අයි බෝවන්.